ජීව විද්‍යා පාඩම් නිකුත්ුව වහම එතනින් ලබා ගැනීමට දැන්න subscribe කරන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දිනටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා දින මලිත් වේවා බයලොජි YouTube channel එකත් එක්ක අද අපි කතා කරමු ප්‍රතිශක්තිය කියන කොටස යටතේ මේ ප්‍රදාහක ප්‍රතිචාර කියන්නේ මොකද්ද කියලා. මේ ප්‍රදාහක ප්‍රතිචාර වලට ගොඩක් වැදගත් ඔයගේ essay එකට එන්න පුළුවන් structured එකට එහෙම නැත්නම් short note එකක් විදිහට හරි එන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන් තැන තමයි මේ ප්‍රදාහක ප්‍රතිචාර කියලා කියන්නේ. ප්‍රදාහක ප්‍රතිචාරය කියලා කියන්නේ මොකක් හරි ශුද්‍ර ජීවි ආසාදනයක් හරි. එහෙම නැත්නම් පටක තුවාල වීමක් හරි. අර උනන් පස්සේ ඒ පටකයට වන හානියේදී ඒ දේහය තුල ඇතිවන සහජ ප්‍රතිශක්ති කරන ආරක්ෂක යාන්ත්‍රණය අපි මේ ප්‍රදාහක ප්‍රතිචාර වශයෙන් අපි හඳුන්වනවා. මේ ප්‍රදාහක ප්‍රතිචාරයේදී වෙන්නේ මොකද්ද කියන එක බලමු. වාට එක වඩාත්ම දේරෙනවා රූප සරණක ආශ්‍රයෙන් මේ කියලා දෙන්නා. මෙතනදී මම අරගෙන දෙන චුද්‍ර ජීවි ආසාදනයක් කෙනෝ කියලා සලකමු. මේ සම කියලා හිතන්නකෝ මේ ඇඳලා තිනවා මේ සම. මේ සමේ බාහිර සම තියෙනවා. සමේ තුවාලයක් හැම තුවාලයක් ගන්න ටිකක් ගැඹුරුයි. තුවාලයක් උනෙන් පස්සේ මේ තුවාලය ඔස්සේ මේකට කවුද එන්නේ? මෙයාට මේකට එනවා ශුද්ධ ජීවි එනවා. එහෙනම් මේකට ශුද්ධ ජීවි ඉන්නවා නෝ. ශුද්ධ ජීවි ඉන්නේ මේ හැරි ඉන්නවා. තුවාලය ඇතුළට යනවා එනවා. මේ අවස්ථාවේදී අපේ දේහයේ දින ආරක්ෂක යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද කියනවා නම් දැන් අපේ දේහයේ ඇතුළට ආගන්තුක ජීවියෙක් ආවේ. ශුද්ධ ජීවි අපේ සාම ශුද්ධ ජීවි පිටින් අපේ දේහයට ඕනේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මේ හානි වෙච්ච පට කළු පෙරියා කරලා මේ ශුද්ධ ජීවීන් මේ වත් කර දැමීමක් සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා මේ ප්‍රදාහක ප්‍රතිචාර ඔස්සේ. මේකෙදි වෙන්නේ මේ පටක හානි වුණානේ. මෙතනදී වෙන්නේ ආශ්‍රිතද කියනවා කුඹසෛල දිනනවා. හරියල පටකේ දිනවනේ. හරියල පටකේ දිනනවා කුඹසෛල. මේකේ දිනනවා කුඹසෛල. මේ කුඹසෛල වලින් ශ්‍රාවය කරනවා හිස්ටමින්. කුඹසෛල දිනනවා කුඹසෛල වලින් ශ්‍රාවය කරනවා හිස්ටමින්. කියන මේ බලපෑම දක්වලා දෙන්නේ මම හිස්ටමින්. මේ හිස්ටමින් කරන්නේ මොකද්ද? මේ හිස්ටමින් මේ කොලපාටින් දෙකේ හිස්ටමින් මේ කුඹසෛලෙන් තමයි එක ශ්‍රාවය වෙන්නේ. මේ හිස්ටමින් කරන්නේ ඒ යාබද තියෙන රුධිර කේශ නාලිකාවල රුධිර නාලිකාවල පාරගම්‍යතාවය මෙයා වැඩි කරනවා. ඊට අමතරව රුධිර කේශ නාලිකාවේ ප්‍රමාණය එයා වැඩි කරන එක ගැන මම කියනවා. ඩයලෙක්ට් කරනවා. විස්තරණය කරනවා. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ හදන රුධිර කේශ නාලිකාව මේ ප්‍රමාණයක තිබුණා. හිස්ටමින් ශ්‍රාවය වුණා පස්සේ මෙයා විශාල මෙයාකාරයට විශාල කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව මම කියන්නේ පාරගම්‍යතාවය වැඩි කරනවා. මේ තුවාලය සිදු වුණා. ඒ කියන්නේ මෙයාගේ මේ පාරගම්‍යතාවය එයා වැඩි කරනවා. මම මේ කඩේෙන් දාලා දෙනවා. දෙමිතන් හිස්ටමින් නාවා महाभक्षाणुन ඔයා කරට ගත්තාම විවිධ සෛල අපිට මේ රුධිරේ දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. මං කිව්වා දැන් මෙතෙන් මේ මේක පාරගම්‍යතාවය වැඩි වෙනවත් එක්කම මේක මොකක්ද වෙනවා කිව්වොත් මේක විස්තරණය වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේක ආරම්භක අවස්ථාවට වඩා මොකද ලොකු වෙලා තියෙන්නේ මේ ස්ථානේ. එතකොට වෙන්නේ මේ හරහා එන දේවල් මෙන්න මේ ස්ථානයට ළඟා වීමක් සිද්ධ වෙනවා. මෙතෙන් දෙනවා නියුට්‍රොෆිල් එනවා, මහා භක්ෂාණු එනවා, ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව වෙනවා, ඊට අමතරව මේ රුධිර කැටිකාහන කැටිකාරක ද්‍රව වෙනවා, විවිධාකාර දේවල් එනවා, RBC WBC විවිධාකාර දේවල් මේ ස්ථානයේ ළඟා වෙනවා. මං කිව්වා මෙතනට එනවා කියලා කිව්වා මහා භක්ෂාණු හා නියුට්‍රොෆිල කියන දේ මෙතනට ළඟා වෙනවා. මහා භක්ෂ මෙතනට එනවා තුවාලයට දැන් තියෙනවා මහා භක්ෂාණු අනික නියුට්‍රොෆිල
මේ මහා භක්ෂානුහාමියෝ ප්‍රොෆිල මොකද කරන්නේ මෙතනට ඇවිල්ලා මේගොල්ලෝ සයිටෝකයින කියන රසායන ද්‍රව්‍ය සංශ්ලේෂණය උත්තේජනය කරනවා එයාලා මේ මෙතනින් එළියට ඇවිල්ලා සයිටෝකයින පැමිණීමේ මේගොල්ලෝ උත්තේජනය කරනවා ඒ සයිටෝකයින පැමිණීම උත්තේජනය කරන්න මේගොල්ලෝ විවිධාකාර රසායනික අණු මුදා හැරීමක් සිදු කරනවා महाभक्षण සියලුම දේවල් නෝ අවසානයේදී මේ සුන්දුන් ජීරණය කිරීමක් ලක් කරනවා ඒ ඔක්කොම අපිට දෙක ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය ටික මේ ස්ථානයේ දෙන ක්‍රියාවලිය වල එකතුව හේතුවෙන් අපිට දෙක ගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා එකක් රතු වීම අනික තමයි රත් වීම එකක් කිදි වීම අනිත් එක තමයි වේදනාවක් ඇති වීම එයි වාඩි දෙන පුළුවන් ඒ රතු වෙන්නේ කියලා ඔබ සාමාන්‍යයෙන් අන්න බලමු මොකද කියනවා නම් මේ රුධිරකේශනාලිකාදීන පරයන්ද රුධිරකේශනාලිකා මේ අපි සලකලා තියෙන්නේ පරයන්ද රුධිරකේශනාලිකා ගත්තාම මේ සමර මතු වඩා මතු පිටින් තියෙන්නේ මේ මතු පිටට සමට ගොඩාක් ලසන්නේ තියෙන්නේ ඒ කියන්නේ මෙයා තීර ප්‍රමාණයට වඩා විශාල වුණොත් වෙන්නේ අපිට ඒක හොඳින් දැක ගැනීමට හැකියාවක් තියෙනවා ඒ හින්දා අපිට රතු වීමක් අපිට දකින්න ලැබෙනවා ඊට පස්සේ රත් වීම ප්‍රතිවක් වෙන්නේ ඇයි මොකද කියනවා නම් මේ ප්‍රදේශයේ විවිධාකාර රසායන පරිවෘත්ති ක්‍රියාවලිය සිද්ධ වෙනවා ශුද්ධ ජීවීන් භක්ෂණය කරනවා එයා එක එක රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා විවිධාකාර දේවල් මේ හරහා විසරණය වෙනවා ප්‍රශ්න ගොඩයි වැඩ ගොඩයි මේ ඉන්න පරිවෘත්ති ක්‍රියාවලිය මේ ස්ථානයේ වැඩි වෙනවා පරිවෘත්ති ක්‍රියාවලියක් වැඩි වෙනකොට එයා ගන්න උෂ්ණත්ව නිෂ්පාදනය වෙනවා ඒ හිඳ තමයි මෙයා රත් වෙන්නේ ඊගාට ඉදිමීම ඒ ඉදිමීමක් සිද්ධ වෙන්නේ මොකද කියනවා නම් දැන් මේ ස්ථානයේදී දැන් විෂ බීජ භක්ෂණය කරලා සමහර WB සමහර මොනසයිට් ඒවා මැරිලා නියුට්‍රෝෆිලා මැරිලා මේ දින සුම්බුන් දිනවා මේ ඔක්කොම දිනවා මේ ඔක්කොම අවසානයේ මෙතන එකතු වෙනවා අපි සැරව කියලා සලකන්නේ ඒ පැටික එකතු වෙනවා ඒ හිඳ මෙතන ඉදිමීමකට ලක් වෙනවා අවසානයේ ඊට වේදනාවක් ඇති තුවාලයක් සිද්ධ වෙනවා මෙතන මේ සුද්ධ ජීවි ආසාදනයක් වෙනවා මෙතනදී ස්නායු වග්‍ර දෙන්න පුළුවන් ස්නායු දෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට හානියක් සිද්ධ වුණාම අපිට වේදනාව කියන දේ දැනීමකට ලක් වෙන්න පුළුවන් මම කියවලු මේ සරව දකින්න පුළුවන් මම මේ හඳුනන සරව කියලා කියනවා මේ සරව කියලා අපිට සලකන්න පුළුවන් මේ මියගිය සුද්ධ ජීවි මේ පටකතරල්ලේදී මේ පටකතරල්ල එකතු වෙනවා මෙතන ඒ යම්තර සුම්බුන් දින ඒ සියල්ලගෙම සෛලිය අවකාශවලින් අවශේෂ වලින් පිරුණු තරලයක් තමයි අපිට මෙතන මේ සරව වශයෙන් මේ ස්ථානයේ දෙදෙනීමට හැකියාවක් ලැබෙනවා. මෙතනදී අපි මේ සැලකුවේ මොනවාද පොඩි සුළු ආසාදනයක් වෙනවා නම් විතර සුළු අවස්ථාවකදී දක්වන ප්‍රදාහක ප්‍රතිචාර. මෙතනදී ප්‍රදාහක ප්‍රතිචාර ගොන් මෙන්න මේ ටික වල අවශ්‍ය වැදගත් වෙනවා මේ කරුණු ටික ඉදීමීම රතු වීම රත් වීම හා වේදනාව කියන දේ වල අවශ්‍ය වැදගත් වෙනවා. ඔයාගේ ස්ට්‍රක්චර් එක එහෙම අහන්න පුළුවන්. මේකෙදි මේ කතා කරන්නේ සරල දෙයක්. ඇත්තටම ඉතින් මේක ධර්ම තත්ත්වයක් කියලා තිබ්බනම් මුළු දේහයේම පරිවෘත්ති ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒ කියන්නේ උණ ගැනීමේ හැකියාවක් දිනනවා. දේහයේම රත් වෙනවා. ඒ වගේ මේක දේහයටම බලපාන්න පුළුවන්. මෙතන මෙල ඇතුළත තියෙන ආසාදනය වඩා ප්‍රබලයි. නමුත් කියනවනම් විශාල ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒ හින්දා මේ ප්‍රතිචාර වඩා ප්‍රබල ලෙස ඒ වගේ අවස්ථාවකදී දැනෙන්න පුළුවන්.